අපි තමුන්නාන්සෙලාට අපි වැඩ පිළිවෙල ඉදිරිපත් කළා. අපි ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මෙරටේ බුද්ධිමතුන් වියතුන් වෘත්තිකයන් මේ සෑම දෙනෙක් එක්කම පසුගිය වසර හතර පමණ කාලය තුළ මෙරටේ තිබෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් එයට එකතු කළා කළපු එක් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ ප්‍රායෝගික ප්‍රකාශනය. මෙහි තියෙන සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ නිසා මම තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙනවා මෙහි අඩංගු සියලුම කරුණු මගේ දූර කාලය ඇතුළතදී සියල්ලක්ම තමුන්නාන්සේලා වෙනුවෙන් ක්‍රියාවට නගනවයි කියන කාරණය. ඒ වගේම අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා මේ රටේ නැවතත් ආරක්ෂාව තහවුරු කළා. තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තමුන්නාන්සේලාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා අපි නැවතත් එවැනි ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට වැඩපිළිවෙලක් අපි යොදලා තිබුණා. ආරක්ෂක වැඩපිළිවෙල. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාවට තමුන්නාන්සේලාගේ ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ වගේම ඒ අයට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ ඇමති මණ්ඩල විදේශීය බලපෑම්වලට යට වුණු අය හිටියා ඇමති මණ්ඩලයක්. ඒ ඇමති මණ්ඩලය එදා මානුෂික මෙහෙයුමට විරුද්ධ වුණ රණවිරුවන්ට විරුද්ධ වුණ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට යට වුණු ඇමතිවරු සිටින ඇමති මණ්ඩලයක්. එදා බුද්ධි අංශ තමයි මේ රටේ යම්කිසි අනතුරක් වෙනකොට ඒ ගැන ආරක්ෂක මණ්ඩලයට දැනුම් දෙන්නට ඉන්න කණ්ඩායම. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශයේ අය ආරක්ෂක මණ්ඩලයේදී යම් කිසි දෙයක් ගැන කතා කරනකොට නැවතත් මේ යුද මානසිකත්වය ගෙනෙන්නට එනවයි කියලා ඒ අයට කතා කරන්නට ඉඩ දුන්නේ නැහැ. තමුන්නාන්සේලා දන්නවා එදා මේ රටේ නිදහස ගෙනෙන්නට මානුෂික මෙහෙයීමේදී ඉදිරියෙන්ම වැඩ කරපු රණවිරුවන්ට විරුද්ධව තමයි වැඩි වශයෙන්ම මේ අය පරීක්ෂණ පැවැත්වුවේ. පාතාලයට විරුද්ධව වැඩ කරපු අයට විරුද්ධව තමයි පරීක්ෂණ පැවැත්වුවේ. වගේම බුද්ධි අංශ වලට විරුද්ධව තමයි පරීක්ෂණ පවත්වලා අභූත චෝදනා නගලා එදා හිරකූඩුවට යැව්වේ. රටක බුද්ධි අංශය කඩා දැම්මයින් පස්සේ රජයක් රට තුළ ඇතිවන කිසිම ඒ ආරක්ෂාවට විරුද්ධව ඇතිවන කිසිම දෙයක් ගැන දැනුමක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අදූරදර්ශී ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම හැඟීමක් නැතුව වැඩ කළ නිසා තමයි එදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිද්ධි නැති වුණේ. නමුත් අපේ රජයක් තුලදී අපි අනිවාර්යෙන්ම නැවතත් ඒ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා බුද්ධි අංශ නිලධාරීන්ට කිසිම බලපෑමක් නැතුව ක්‍රියා කරන්න අවස්ථාව ලබා දීලා වගේම නීතිය මාර්ගයෙන් ඔවුන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම ප්‍රකාශ කරනවා. වගේම මේ රටේ ආර්ථිකය එදා අපි නිදහස ගෙනාවට පස්සේ විශාල සංවර්ධනයක් මේ රටට අපි ගෙනාවා. ආයෝජකයෝ දේශීය සහ විදේශීය ආයෝජකයන් විශාල වශයෙන් මේ රටේ ආයෝජනය කරා. යටිතල පහසුකම්
විශාල වශයෙන් අපි දියුණු කළා. කාපට් පාරවල්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්. ඒ වගේම එදා කරගෙන ගිය අධිවේගී මාර්ග, ඒ වගේම දුම්රිය මාර්ග, මේ අය පාවට පස්සේ සියල්ලක්ම අතරමඟ නතර කර. මෙන්න මේ ව්‍යාපෘති නතර කර හින්දා තමයි ආර්ථික කඩාවැටෙන්නට පටන් ගත්තේ. එදා ඒ ව්‍යාපෘතිවල වැඩ කරපු ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ඔක්කොම කඩාවැටුණා. ලක්ෂ 4කට වඩා ඍජුවම සම්බන්ධ වෙලා තිබුණු රැකියාවන් නැති වෙලා ගියා. මේ වගේ අදූරදර්ශී ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්නම මේ සියලුම අපි ආරම්භ කරපු ව්‍යාපෘති නැමැත්තුවා. එයාට දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ආර්ථිකය ගොඩගන්නට. අපි ළඟ පැහැදිලි සැලසුම් අපි ඉදිරිපත් කළා තිබෙනවා. සෑම ශේෂ්ත්‍රයකින්ම මේ රටේ ආර්ථිකය ගොඩගන්න ආකාරය විශේෂයෙන්ම අපි කවදත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්න අය. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය තවමත් අපේ ලංකාවේ තුනෙන් එක යෙදිලා ඉන්නේ ඒ කර්මාන්ත දෙක තුළ. අපි අනිවාර්යෙන්ම කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනියන්නට තමයි ඒ පොහොර සානාධාරය, ඒ වගේම ගොවි ණය කපාහැරීම, ගොවි රක්ෂණය, තත් වඩා තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙනල්ලා ඒ කෘෂිකර්මාන්තය තුළ ජල කළමනාකරණය, පොහොර කළමනාකරණය, කාබන් පොහොර හඳුන්වා දීම, මේවා ගෙනල්ලා ඒ අඩු වියදමකින් ගොවියාට වැඩි අස්වන්නක් ලබා ගන්නා ක්‍රම අපි හඳුන්වා දෙනවා. මේ අයුරු ගොවියා ජීවත් කරවන්නට, ගොවියා දුප්පත් දිලිඳු කමෙන් ඉහළට ගේන්නට අපි සැලසුම් හදලා තිබෙනවා. ඒ වගේමයි අද වැවිලි කර්මාන්තය. මුණාන්සලා දන්නවා තේ, රබර්, පොල් මේ කර්මාන්ත තුනෙන්, මේ වැවිලි කර්මාන්ත වලින් වසර ගණනාවක් අපේ ප්‍රධාන විදේශ විනිමය ඉපයුවේ අපි මේ වැවිලි කර්මාන්තය හරහා. මුත් අදූරදර්ශී ලෙස ක්‍රියා කරපු නිසා තේ කර්මාන්තය අඩ කඩාවැටිලා කම්කරුවගේ ඉඳලා සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ තේවතු හිමියාගේ ඉඳලා කර්මාන්ත ශාලා අයිතිකරුවගේ ඉඳලා ඉහළම කර්මාන්ත සමාගම් දක්වා අද තේ කර්මාන්තය කඩාවැටිලා බාල තේ පිටරටවලින් ගෙනල්ලා අපේ හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි තේ පිටරට යැවීම නිසා අද තේ කර්මාන්තය කඩාවැටිලා. මේ වගේ අදූරදර්ශී වැඩ නිසා අපි තේ කර්මාන්තය නැවතත් බිලියන 10ක කර්මාන්තයක් බවට පත් කරන්නට අපි ක්‍රියා කරනවා. ඒ පුළුවන්. අපි ආර්ථිකය ඒ වැවිලි කර්මාන්තයට අවශ්‍ය, තේ කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මක තේ පමණක් පිටරට යවන්නට අපේ සිලෝන් ටී කියන ඒ නාමයට නැවතත් වෙළඳපොළ ලබා ගන්නට, මේවා රජයේ මැදිහත් වෙලා කරන්නට පුළුවන්. ඒවා මේ කළ යුතු දේවල්. ඒ වගේමයි රබර් කර්මාන්තය. රබර් ෂීට් ගෙනන නිසා අද රබර් ගස් ගලවනු. නමුත් අපේ රබර් ගුණාත්මක භාවයෙන් වැඩි. මේ රබර් ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කරවන්නට දිරිගන්වන්නට ඕනි. ඒ වගේමයි පොල් කර්මාන්තය. විශාල අද ලෝකයේ හැම පොල් කර්මාන්තය හරහා පොල් වතුර, පොල් කිරි, පොල් තෙල් මේවට අද විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම කොහු වලින් හදන කර්මාන්ත වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ කර්මාන්ත අපි මේ වැවිලි කර්මාන්තය අපි දියුණු කරන්නට වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ වගේමයි අපනයන භෝග. අද මම ගිය දිස්ත්‍රික්ක 9ක ප්‍රධාන වැවිල්ල වෙලා තිබුණේ ගම්මිරිස්. විශාල ආදායමක් ගම්මිරිස් වලින් මේ පළාතේ ජනයා ලැබුවා. නමුත් බාල ගම්මිරිස් පිටරට වලින් ගෙනල්ලා ව්‍යාපාරිකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවන් නැවත ශ්‍රී ලංකාවේ හැටියට ප්‍රතිඅපනයනය කිරීම නිසා සමහර ඒවා බඩු බාන්නෙත් නැහැ, නැවෙම්ම එහෙමම පිටව කරලා යවනවා.
අපේ ගම්මිරිස් වලට තිබුණු විශාල එදා 1 කිලෝවක් 1500කට විතර විකුණුවා. අද 400කට 300කටත් ගුණ ගන්න බෑ. ගම්මිරිස් කඩන්නේ නැහැ. මෙන්න මේ වගේ විශාල ආදායමක් ලැබපු ඒ ගම්මිරිස් වවන්නම් අද අතරමං වෙලා. අපිට විදේශ විනිමයක් නැහැ. ඒ වගේමයි කුරුඳු. මේ හැම භෝගයක්ම අපි අගය එකතු කරලා තාක්ෂණය ගෙනල්ලා පර්යේෂණ කරලා මේවා තමයි රජයක් විසින් කරන්නට ඕන. අපිට විදේශ විනිමය ගන්න රැකියාව වැඩි කරන්නට. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා අද ආසියාව දිහා බැලුවම ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් විශාල සංවර්ධනයක් ඇති කරගෙන තියෙන්නේ ආර්ථික තාක්ෂණය මුල් කරගෙන. තාක්ෂණය හරහා තමයි අද ආර්ථිකය ගොඩනැගිලා තිබෙන්නේ. මේක හොඳ අවස්ථාවක් අපිට. අපිට බුද්ධිමතුන් ඉන්නවා. අපේ තරුණ තරුණයන් මෙන්න මේ ශාස්ත්‍රයට යොදවන්නට පුළුවන්. විශේෂයෙන්ම අද තාක්ෂණය තියෙනවා. අද ලෝකයේ සිදුවෙනවා කෙටි කාලීන පුහුණුවක් ඇති කළා. තොරතුරු තාක්ෂණයට, කම්පියුටර් තාක්ෂණයට මාස 6ක් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී තරුණ තරුණියන් පුහුණු කළා මේ රැකියාවන් වලට යොදන්නට පුළුවන්. විශාල විදේශ විනිමයක් උපයන්නට පුළුවන්. රැකියාව විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්නට පුළුවන්. ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් හදන්නට පුළුවන්. මෙන්න මේ ශාස්ත්‍රයෙන් අපි රජයේ මැදිහත් වෙලා පෞද්ගලික අංශය සහ රජයත් එක්ක මේ පුහුණු වීම ලබා දීමට කටයුතු කරන්නට ඕනේ. ඒ තොරතුරු තාක්ෂණයෙන්, කම්පියුටර් තාක්ෂණයේ මේ පුහුණු වීම වලට කලා අංශයෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයන්ට පවා පුහුණු කරන්නට පුළුවන්. අපි අධ්‍යාපනය වෙනුවෙන් දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයට විශේෂ සැලකිල්ලක් දක්වන බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්කයක්. අපි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. බුද්ධිය මුල්ලුණු කේන්ද්‍රස්ථානයක්. විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. කැලණිය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් අපි ගේන්නට ඕන. තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයක් අපි ගේන්නට ඕන. ඒ වගේම කෘෂි කර්මාන්ත පර්යේෂණ කරන්නට පර්යේෂණ එහා සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අපි කැලණිය විශ්වවිද්‍යාලය හා එක්කව කරන්නට ඕන. මේ බුද්ධපතන් සඳහා විශේෂයෙන්ම තරුණ සනුයන් සඳහා අපි අවස්ථාව දෙන්නට ඕනේ. අපි ඒ නිසා තමයි අද ලක්ෂ දෙකක් පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. 30,000යි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි අපේ බුද්ධිමතුන්, අපේ අනාගතය. මෙන්න මේ හින්දා තමයි අපි විශාල ආයෝජනයක් කළා. මේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම සහතික කරනවා පළවෙනි අවුරුද්දෙම ඉඳලා. එපමණක් නෙවෙයි අපි තාක්ෂණ අංශයෙන්, කාර්මික අංශයෙන්, වෘත්තීමය අංශයෙන් අපි මේ තරුණ තරුණයන්ව නිපුණත්වයක් ලබා දෙන්නට ඕනේ. මොකද සෑම ශාස්ත්‍රයකටම අපිට සංචාරක ශාස්ත්‍රය වේවා, කෘෂි කර්මාන්තය වේවා, අනිකුත් කර්මාන්තවල වේවා, මේ තාක්ෂණ නිපුණත්වය අවශ්‍යයි. ඒකම අපි ලෝකයත් සමග ඉදිරියට යන්නට ඕන. අද ලෝකයේ විශාල ප්‍රමාණයක් විවිධ අංශයේ ඇබෑර්තු තියෙනවා, රැකියාවන් තිබෙනවා. බලන්න මම දැක්කා හෙදියන් වෙනුවෙන් ජර්මනිය පමණක් ලක්ෂ දෙකක බෑර්තු තියෙනවා. හැබැයි අපිට අවශ්‍ය සුදුසුකම් අපි අපේ හෙදියන්ට ලබා දෙන්නේ නැහැ. අපි හෙදි විද්‍යාල උපාධි දෙන ආයතනයක් බවට පත් කරන්නට ඕන. ඒ එතකොට තමයි ඒ අයට පුළුවන් වෙන්නේ පිටරට රැකියාවලට යන්න. අපේ අද ගුරුවරුන් වෙනුවෙන් තිබෙන විද්‍යාපීඨ, ඒවා උපාධි ලබා දෙන විද්‍යාපීඨ බවට පත් කරන්නට ඕන. අපිට මේ පාඨමාලා වෙනස් කරන්න පමණයි අවශ්‍ය වෙන්නේ මේවයි. ඒ අවශ්‍ය අමතර ඒ ඉගෙනුම ලබා දෙන්න. මේ වගේම අපි ඉංග්‍රීසි
සා ගණිතය සෑම ළමයෙකුටම ලබා දීම ඉතාමත්ම වැදගත්. විදීර්ඝ කාලීන වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් කළා. ඒ දරුවන් විශේෂයෙන්ම හතෙන් ඉඳලා ඉහළට නිපුණත්වයක් ලබා ගන්න විවිධ අංශවලට විදියට අපි මේ අධ්‍යාපන වැඩසටහන වෙනස් කරන්නට ඕනි. අපි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය ශිෂ්‍යා කේන්ද්‍ර කරගෙන අපේ අධ්‍යාපනය වෙනස් කරන්නට ඕනි. ඒ වගේම අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා එදා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි කිව්වා මේ රටේ තිබෙන ජීවන බර දරා ගන්නට බැරි තරමට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ දිලිඳු පවුල් ජීවත් කරවීම සඳහා සමෘද්ධිය ලබන සමෘද්ධියට සුදුසුකම් ලැබිලා ඒත් සමෘද්ධිය හම්බ වෙන්නේ නැති එදිනෙදා කුලී වැඩක් කරලා ජීවත් වෙන එවැගේම රෝගාදුර වෙලා ඉන්න අය වයෝ වෘද්ධ අය මෙන්න මේ අය වෙනුවෙන් අපි සහන මල්ලක් නොමිලේ මාසිකව ලබා දෙන්නට වියලි සලාක ඇතුළත් සහන මල්ලක් ලබා දෙන්නට පහ මාසිකව අපි තීරණය කරලා තිබෙනවා. එවැගේම මාධ්‍ය පන්තිකයා වෙනුවෙන් විදුලි බිල ජල බිල ගෑස් බිල මේවට සහන ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම නිවාස අපි එදා මගේ අමාත්‍යංශ යටතේ රණවිරුවන් වෙනුවෙන් අපි හැම දිස්ත්‍රික්කයකම හොඳ නිවාස හදුවා ඒ අයට. ඒ වගේම කොළඹ නගරේ අර අඩු ආදායම් පැල්පත්වල ජීවත් වුණු ඒ වාසීන්ට අපි තට්ටු නිවාස හැදුවා. ඒ වගේම අද මම දන්නවා මාධ්‍ය පන්තිකයා අලුතෙන් ජීවත් ජීවිතය පටන් ගන්න තරුණ තරුණියන් ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවකයා ඒ අයට නිවසක් ලබා හැදීම ඉතාමත්ම අසීරු දෙයක්. අපිට ඔවුන්ට මුළු අවධියේම නිවසක් ලබා දෙන හැටි ක්‍රමවේදයක් අඩු තමන්ට දරන්නට පුළුවන් මාසික ගෙවීමක් කරලා තනි නිවාසයක් හෝ තට්ටු නිවාසයක් අපාර්ට්මන්ට් එකක් මේ තරුණයන් වැඩියෙන්ම යන්නේ අපාර්ට්මන්ට්ස් වලට අපාර්ට්මන්ට් එකක් ගන්නට පුළුවන් වෙන විදිහේ වැඩසටහනක් අපි මේ අයත් සමග සාකච්ඡා කරලා තියෙනවා දැනටමත්. අපි ඒක ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම මේ මධ්‍යම පන්තිකයන්ට නිවසක් ලබා ගැනීම සඳහා. මේ විශාල සෑම ශේෂ්ත්‍රයක් ගැනම අපි හොඳ අධ්‍යයනයක් කළා. අපි මේ වැඩසටහන මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා තියෙන නිසා ජාතික ආරක්ෂාව වේවා මේවට සංවර්ධනය වේවා අපි වැඩ කරලා ඔප්පු කරපු අය වැඩ කරලා පෙන්නපු අය වෘදු පහක් රජයක ඉඳලා කිසිම දෙයක් කරන්නේ නැතුව අපි නැවතත් පොරොන්දු දෙන අය නෙවෙයි. අපි දූර කාලය තුලදී අපි එදා ඵලයේ ඉන්න කාලය තුල විශාල වගකීම් වගේම අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කොටස නිසා තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියන් තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සාභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මේ ගම්පහ ජනතාවට දේශප්‍රේමී ජනතාවට ජය වේවා. මව්බිමට ජය වේවා. පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් තමුන්නාන්සේලාට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.